මං අහලා තියෙන විදිහට ওই ඩිංගිරි ගමේ හුඟක් ජනප්‍රියයි. ඕකේ? ඩිංගිරිගේ ජනප්‍රියකමෙන් මේ නිදන් ගන්න වැඩේට වැඩක් නැහනේ. ඩිංගිරි වගේම මමත් ජනප්‍රියයි. මුදුනාගල රජුරෝ කියන්නේ මගේ අපච්චිට. ඒ කියන්නේ උක්කුවා ගුරුනාංශට. කවුරු මේ ගමේ රජුරෝ වුණත් මට වැඩක් නැහැ. මට ඕනේ මගේ වැඩේ කෙරෙන්න. ඕකේ ගුරුනාංශේ? අනිත් එක මම වගේ පිට කෙනෙක් මේ වගේ ගමක ඇවිල්ලා පදිංචි වෙලා ඉද්දී මිනිස්සු බලනවා මොකටද මං ඇවිල්ලා ඉන්නේ කියලා. මොකෝ මං නිදන් හරන්න ආවා කියන්නේද? මහත්තයා ගොවිතැන් කරන්න ආවයි කිය. ඕකේ පිස්සු දෝයි කොළඹ ඉඳන් ඇවිල්ලා මම මේ හේන් කොටයිද? ඈ? එහෙමනම් ඉතින් මට ගමේ ජනප්‍රිය චරිතයක් වෙන්න ඕනේ. पुलिस राम सेवक पांसली मे अतर मूद समाज सेवक ओके महत्व चंदी पुलवाकेट महत्या कमांड गुरु नाम से काल ओके मम्मी पद महत्तु अभी यार गे बला गेत बलमु गुरु नांसे इट खाली मठ फंसले हाम दुला गंदुला देन नोड एक कर गाने बोलो महत्तु ओके ये नांग मांग अंदुबा मारू कर गाने ना गुरु नांसे ते मन हरी बोलो वध नहीं उन्ने ओके केंद्र तुनम बलवट सारदीट मेकाल मेहमदया सिद्धवेन मकेल लिया එන්න මේ පොතේ තියෙනවා කයිය බලාපන් කොක්කොටෝම කලින් ඔබට පෙන්වන්න මයි මං ඔකලිවේ ඉඳපම් මම කියවන්න ඉසටිය තන නැකත් අලවැල නසින්නෙලු පෙකනිය සිය පනෝ කණි කියන්නෙලු ගද්දමේ නොබසිය අල නිම්ම තුන් ඉත් නොගන්නෙලු සුදුසුය මැද දසය ගෙන අල සදන්නේලු මොකද ඒක අයියේ තේරුම උඹේ ඔය කවිය අපිට තේරෙන එකක් කියේ දැන් ඔය මොකද්ද සිද්ධ වෙලා තින්නේ කියලා විතර කියහන්කෝ මේකත් ඇද මේ වෙලා තියෙන දේවල් වල හැටියට ඉතින් කයි තේරුම් ගන්න වෙලාවක් තියෙනවය අපි උපදිනකොට මේ ලෝකේ ග්‍රහයෝ පිහිටලා තියෙන විදිහක් තියෙනවා නේද අන්න ඒ පිහිටීම් එක්ක අපිට බොහෝම දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒක තේරෙනව නෙමෙ උඹට. ඔය තේ ටික නිවෙනවා. බේලා හිටහන්. मनुष्यो मे स्वभाव धर्म्याट इरिहिवेंड मे गहाकोल कपंड मे देवाल विनाश करंड स्वभाव धर्म्या मुकदे करंड एकलागे पीटी विनाश करनवा एकयाने एकाले ग्रहयोंगे पीटी मनेमी दन तीने दन ग्रहयोंगे पीटी विनाशला मम्मे केंद्र सकस कर लती ने एकाले ग्रहयोंगे पीटीम बरटानु अनेवा देंगो केंद्र वलिं पेन्नु करन्ने मुकद्द केला किया हांको बट मम्मे एटिक तमा कियांड ततनन्ने इंदपांको देंग एकाले तिबिच्च ग्रह पीटीम बरटानु अनेवा मम्मे केंद्र तुन सकस कर लती ने
මේ ජෝතිෂය කියන එක බොහෝම බැරෑරුම් විෂයක්. දැන් අලුත් පරම්පරාවේ කාලා දැන් මේ තියෙන වෙනස්කම් වලට ග්‍රහ පීඨීම් වලට අනුව අලුතෙන් ජෝතිෂය වෙනස් විදියට හදලා තියෙනවා ඇති. නමුත් මම බලන්නේ පරණ විදිහට නෙමෙයි. හැබැයි ඔය අලුත් විදිහට බැලුවොත් මොනවා නමුත් වෙනස්කමක් මට හොයාගන්න බැරි වෙන එකක් නෑ. එතකොට කියන්න පුළුවනි මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ කිල්ලගේ කේන්ද්‍රීය දෝෂයක් නෑනේ. මගේ පරණ සාත්‍රේට ඒ පරණ ග්‍රහ පීඨීම් වලට අනුව මේ කේන්දර තුනේ කිසි දෝෂයක් නෑ. හැබැයි ඉතින් අලුත් ක්‍රමයට දසමෙට නවාංශකයට ආයේ මුලින්දන් බැලුව මොකද්ද වුනේ කියලා හොයාගන්න පුළුවන්. ඩිංගිරි මේ මේක ටොක්කුවගේ සම්බන්ධයක් නෑනේ. සාරදී කියන්නේ මයි මිනිබිරි කියලා දන්නම නම් උක මොකක් නමුත් දේවල් කරන්න බැරි නේ. හැබැයි ඉතින් ඔක්කොම තාම ඒක දන්නේ නැහැ නේද? හැබැයි එක දෙයක් තියෙනවා. ඕකා ඔය ඒ කාලේ මයි කෙල්ලට දරුවේ කිපදෙන්න දෙන්න නැති වෙන්න හරියට එකකේ කුසට එක එක දේවල් කරානේම. ඔය කරපු දේවල් පස්සෙන් පහු කාලේ සාරදීට බලපෑවා වෙන්නත් පුළුවන්. එහෙම දේවල් වෙන්න පුළුවන්. බලම්. හාමුදුරනේ. අපේ හාමුදුරනේ. සුබත්. මට එන්ජෝ එකකින් ආධාර හම්බෙනවා මේ දුප්පත් ළමයින්ට උපකාර කරන්න. ළමයින්ට විතරක් නෙමෙයි දිලින් දුක්කම නැති කරන්න. ඔකේ. NGO කියන්නේ රාජ්‍ය නවන සංවිධාන. එහෙමයි අපි හවුල්. දුගීකම නැති කරන්නයි කියලා අපේ පාරම්පරික සංස්කෘතික උරුමයන් නැති වෙන්න දෙන්න බෑ. දුප්පත්කම තිබුණත් කමන්නේ අපේකම අපේ දේ කියන එක රැකෙන්න ඕනේ. එහෙම දෙයක් වෙන්නේ නෑ අපි හවුඳුරනේ. මොකක් හරි සේවයක් කරන්න ඔබතුමා මේ ගමට ආවේ ඒක හොඳයි. මම මේ ආවේ අපේ හාමුදුරනේ මට මේ වැඩේට ඔබ වහන්සේගේ උදව් ඕනි කියලා කියන්නේ. ඕකේ.